මෙහෙම ලස්සන සුන්දර මේ රංගන ශිල්පිනියක් මෙහෙම යද්දි පිටින් ප්‍රේමණීය තත්වයක් තල්ලු වුණේ නැද්ද අපහසු ප්‍රේමයක් නැතුව සියයිද යවුනේ තුල ඈ තියෙනවා නමුත් එහෙම ඒ අතුරු මම හිතනවා නෑ නෑ කියන්න ආවා ආවා හැබැයි ආ කවුද ආවි කියන්න නෑ නෑ මට ඒක තමයි මම මට මම කෙනෙක් කියන්න මම මොකද මමත් හිටියේ සෑහන දැන් මං චංචල රේක නෑ 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 මටත් දැන් ඔහොම ආවා දැන් මම පිරිමි රංගන ශිල්පියෙක් මට එතකොට රංගන ශිල්පින් නියන් එනවා ආදරේ කරන්න කවුද ආවේ ඉතින් ආපු කට්ටිය නම් කියන්නේ එහෙමනේ දැන් ආදරේ කරන්න එනවා ජීවිතේ ජීවිතය ඔය වයසේදී ආදරේ කියන අය හරිම මේ මන්නම් මේ හරි එපා කරමු වැඩක් ඕක ඒකට ගියාද ගියා ආවට ඉතින් පිළිගත්තේ නැත්නම් එයා මට කියලා තිබ්බේ බන්දු සමරසිංහ ඇත්තද බන්දු අයියා ඇත්තද කියන්නේ මම කියලා තිබ්බේ මම චංචල රේකා ඇයි මෙතනින් ඔයා එළියට යන්නේ ඔයා බලන්නකෝ අම බලන්න නෑ නෑ නදික මෙමය සේනහසක් කියන එකක් මොකුත් අපි දෙන්නගේ සම්බන්ධයක් නෑ අපි වැවරවු මේ දර්ශනයක හිටියා ඊට අමතර සේන සමරසිංහ මහත්මයලයි ගෙදර අරලිය ගහගාව ඉස්සරහා ලියලක් කළගේ ගාඩන් එකේ දර්ශනයක හිටියා එතන ගාමිණී පොන්සකා චූරින් අපේ සක්විති ගාමිණී හිටියා පාලමුඩ ආ පාලමුඩ කාවයිය එතන තමයි දන් චූටි මතක් වුණා අපි දෙන්නට මගේ ප්‍රේමයක් තිබ්බේ නෑ නදීකගෙත් ඒ වගේ ප්‍රේමයක් තිබ්බේ නෑ දෙන්නගෙම හොරෙන් තිබ්බද දන්නේ අපි ඒව අහන්න ගියෙත් නෑ මට වැඩකුත් නෑ ඇලේ තියෙන බන්දු අයියේ කියන්නේ උඩ වරෙන් නංගී කියනවා ඒක කොහේ ප්‍රේමයක් අතට කිසි දෙයක් නෑ වරෙන් නංගී බන්දු අයියා කියනකොට වරෙන් නංගී ආ කියලා එහෙම ප්‍රේමයක් හට ගනීද එතකොට අර පැත්තෙන් විමල් කුමාරද කොස්තාවිල මොකක් හරි හොල්මනක් දාපු ගමන් අර ඔක්කොම ඉවරයි හරි අනේ පව් විමල් අපේ අතරින් නැති වෙලා හරි දුකයි ඒ දක්ෂ කණ්ඩායම ගොඩාක් හිටියා ගාමිණයට මේ සිද්ධ වෙන්න අපි මයිතන් අනිතක බන්දයා එදා අපිට සිනමාව තුල නළුවා නිලිය කියන මෙහෙම මේ ලොකු මේ එහෙම එකක් තිබුණේ නැහැ සෙට් එකට ආපහුම අපි ඔක්කොම නම අයියා කියනවා නංගි කියනවා උඹ කියන කලං අය කතා කරන්නේ මෙහෙම වරෙන් එහෙම තමයි කතා කරන්නේ ඉතින් ඒ කියන්නේ ඒ අනේ මන් දන්නේ ඒ නුවර පැත්තේ නිසාද වෙන්නම් බේබි බබා කියලානේ කතා කරන්නේ අනේ අපිට එහෙම නෑ වරෙන් නංගි කාපා නංගි තේක තියා